අයිබෝවන්. ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලා තරුවක් කරපු දන්න කියන ආදරේ කරන චරිතයක් මාත් එක්ක ඉන්නවා. හිරු ස්ටෙප් අප් සීසන් 1 අතරේ හැමෝගේම ආදරය දිනාගත්ත TEEM ඩාන්ස් ටීම් එකේ ලස්සනම ගැල්ලම තිලිනි ඉන්නවා මාත් එක්ක. අයිබෝවන්. අයිබෝවන්. නැවන් දැකගුණාමකෝ හරි ලස්සනයි කියලා මේ හිනාවත් එහෙමයි මේ අද අමුතුම ලුක් එකක් තියෙන්නේ Thank you. හරි ඉතින් තිලිනි ඔන්න මම ඔයාව ගොඩක් ආදරෙන් මගේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා මුලින්ම අපි කියමු තිලිනි කියන්නේ කවුද ඔයාගේ වචනෙන්ම කටට අඳුනලා දෙන්න තිලිනි කියන්නේ ඇත්තටම ගුරුවරියක් ඒ වගේම තමයි මේ රටක් අඳුරගත්තේ නම් හිරු ටීවී මාධ්‍ය ආයතනයේ නිසා මට ඒක නිසා මුලින්ම කියන්න ඕනේ තිරිණි කියන්නත් කලින් අද මම මෙතන ඉන්න මෙහෙම ප්‍රේක්ෂකයෝ මට ආදරය කරන්න ලොකුම හේතුව තමයි හිරු මාධ්‍ය ආයතනය. ඉතින් හිරු මාධ්‍ය ආයතනයේ අපි වෙනුවෙන් මේ සංවිධානය කරපු මේ ප්‍රෝග්‍රෑම් හැම එකටම මාධ්‍ය ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ඔයාටත් දෙවෙනි ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ කියන්නම් තිරිණි කියන්නේ ගමක හැදුන ඇත්තටම ගොඩක් දුක් කම්කටොළු මැද ගොඩක් උත්සාහයෙන් මහන්සියෙන් කැපකිරීම එක්ක ගමනක් ආපු කෙනෙක්. ඉතින් මගේ ගම ඇත්තටම පුත්තලමේ කරුවල ගස්සල. ඉතින් මම එහි තමයි ඉපදුනේ. ඊට පස්සේ කොළඹ එන්නේ අපේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය හදාරන්න තමයි ආවේ. දැන් මම උපාධිය හදාරලා උපාධියෙන් මට හම්බුණා ෆස්ට් ක්ලාස් එකක් ගෝල්ඩ් මෙඩල් එක හම්බුණේ මට අපේ ඉයරකේ. ඒ වගේම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මාස්ටර් එකක් ඉවර කරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PhD එක කරන්න ඇප්ලයි කරන බලන් ඉන්නවා. ඒ වගේම තමයි කියන්න ඕනේ TEEM Dancing Academy එක 2017 වර්ෂයේ ඉඳලා මේ විදිහ ලොකු ආයතනයක් බවට පත් කරලා ඒකේ විශාල සිසුන් සංඛ්‍යාවකට උගන්වමින් මමත් තිමාල් සර් එකතු වෙලා මේ වැඩ ටික කරගෙන යනවා. හරි ඉතින් දැන් තිලිනි ගැන අඳුරලා දුන්නනේ. දැන් තිලිනි මට දැනගන්න ඕනේ ස්ටෙප් අප් වේදිකාවට එන්න මුල්ම අඩිතාලම කවුද ඇප්ලයි කරේ කවුද ඇප්ලයි කරමු කියලා කිව්වේ කොහොමද ස්ටෙප් අප් එකට ආවේ? මුලින්ම මම හිරු සුපර් ඩාන්සර් සීසන් 3 තරගාවලියට යොමු වුණා මිලන් මාලක සහ සජනි විදර්ශනා දෙහිමි කියන ළමයි හතර දෙනෙක් එක්ක. ඉතින් මම ඒකේ ෆස්ට් රනර් අප් වුණා මයි මිලන් පුතයි. එතනින් එහාට මට ඇත්තටම මේ රියැලිටි කියන තරඟ ගැන තිබුණේ ලොකු මේ වටිනාකමක් දරුවෙක්ට. හේතුව ඒ තරගාවලිය පුරාවටම පාර දක්ෂතා හැදෙනවා. ඒක ඇත්තම එක එක විදිහට විවේචනය කරන්න පුළුවන්. නම පොඩි බාධා කිරීමක් කියනවා සාමාන්‍යයෙන් ඔය සමාජෙ කියනවනේ ඔය වගේ රියැලිටි වැඩ සටහන් වල මෙහෙමයි මෙහෙම දේමල් වෙන්නේ දක්ෂයන්ට ඉස්සරහට යන්න අවස්ථාව දෙන වෙන වෙන දේවල් වලින් ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා කියලා. ඒකට මොකද්ද මේ අතර වට දෙන්න තියෙන උත්තර? ඒකට මට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි මම ගුරුවරයෙක් විදිහට ඇත්තටම මම මගෙත් සමහර කාලෙක එහෙම අදහස් තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ලොකුම හේතුව තමයි මේ තරගාවලියේ දෙකම හිරු ටීවී. හේතුව මිලාන් මාලක කියන්නේ මම චූටි කාලේ නම් හදපු ගෝලෙක්. ඒ දරුවා අවුරුදු 4ක් මගේ ගාවට ආවනම් හිරු සුපර් ඩාන්සර් සීසන් 3 තරගාවලිය පුරා හැදිච්ච ටැලන්ට් එක ගොඩක් වෙනස්. ඒකට ලොකුම හේතුව තමයි මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක. ඒකේ තියෙන තරගකාරීත්වයත් එක්ක දරුවගේ තියෙන ටැලන්ට් එක දවසින් දවස අප් වෙනවා. ඒකට ඇත්තටම මිනිස්සුયો කියන එක එක කතා. නමුත් ඒක මම පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි හිරු ස්ටෙප් අප් කියන තරගයටත් අපේ අවුරුදු 8 ඉඳන් අවුරුදු 30 දක්වාම ළමයි හිටියා. ඒ හැමෝම අද වෙනකොට ඉන්නේ වෙනම ස්ටෑන්ඩ් එකක. අද ලංකාවේ මම හිතන්නේ හොඳම ටීම් එක බවට අපි පත් වෙලා ඉවරයි. ඒ පත් උනේ මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක නිසා. ඉතින් ඒ ළමයට ඒ හම්බුණ දක්ෂතාවය පන්ති කාමරයක් ඇතුලේ හම්බෙන්නේ නැහැ. මොකද අර සීමා වෙනවා, කොටු වෙනවා. කොටු වෙනවා. ඒත් එක්කම ඉතින් මට කියන්න තියෙන්නේ එක එක්කෙනා එක එක විවේචන තිබුණාට දෙමව්පියෝ ඒ වගේම වැඩිහිටියෝ මේ බලන හැමෝම දැනගන්න ඕනේ මේකේ හොඳ පැත්ත මොකද්ද? හොඳ පැත්තට යොමු කරන්නේ කොහොමද කියන එක. නරක පැත්ත ඉතින් හැම දෙයකම නරක ඕනම දේ තියෙනවා.
නමුත් අපි යන පාත් එක තමයි අපි තීරණය වෙන්න ඕනේ හොඳද නරකද නරකද කියලා. එතකොට තිලිනී දැන් සාමාන්‍යයෙන් ගොසිප් කියන දේවල් අඩිපුරම සෝෂල් මීඩියා වල පිරිමි ළමයෙක්ට අතට ගෑන් ළමයෙක්ට ගොඩක්ම සෝෂල් මීඩියා එකේ ගොසිප් හැදෙනවා සමහරවිට තිලිනීගේ සම්පූර්ණ මම උදාහරණයක් වශයෙන් කියන්නේ තිලිනීගේ සම්පූර්ණ නමවත් දැනගන්න විදිහක් නැහැ හැබැයි ලොකු ගොසිප් එකක් හැදෙලා තියෙනවා. සමහර වෙලාවට සමහර මිනිසුන්ට ඒ දේවල් දරා ගන්න පුළුවන් වෙනවා සමහර මිනිසුන්ට බැරි වෙනවා. තිලිනි මේ ගොසිප් කියන දේවල් වලට මොකක්ද දෙන උත්තරේ? ගොසිප් කියන්නේ මිනිස්සේ ප්‍රසිද්ධියට පත්වන දෙයක්. මම දන්න විදිහට يعني මට දැනෙන පුද්ගලික හැඟීම ඒකෙන් එක්තරා පුද්ගලයෙක්ගේ චරිතයට හානියක් වෙන්නත් පුළුවන් හානියක් නොවෙන්නත් පුළුවන්. ඒක දෙපැත්තක් දෙනවා හොඳ නරක. නමුත් මම නම් හිතන්නේ මේ ගොසිප් කියන එක අපේ රටට අවශ්‍යයි. ඒ අවශ්‍ය හේතුව සමහර මිනිස්සු බලාපොරොත්තු වෙනවා යම් මිනිස්සෙක්ට මඩ ගහන්න ගොසිප් තුන. නමුත් එයාලා දන්නේ නැහැ මේ මඩ ගහන එකෙන් වෙන්නේ මේ මිනිස්සයාගේ අර ප්‍රසිද්ධිය තවත් වැඩි වෙනවා කියන එක. ඒ වගේම තමයි සමහර මිනිස්සු හොඳ කෙනා. හැබැයි අපේ ලංකාවේ මම දන්න විදිහට නම් ගොඩක් මිනිස්සු හොඳ කෙනාට වඩා කියන්නේ නරක. ගොසිප් වලිනුත් වෙන්නේ සමහර ගොසිප් හදනවා වෙන්න පුළුවන් ඒකේ හොඳ පැත්ත. නමුත් හැම කමෙන්ට් එකක්ම කියවලා බලුවොත් ඒකේ තියෙන්නේම කමෙන්ට් එක අනිත් පැත්තට. ඒ කියන්නේ අපේ මිනිස්සු වැඩි හරියක් ඉන්නේ ඍණාත්මක ආකල්ප වලින් පිරිච්ච මිනිස්සු. හැබැයි ඕක ධනාත්මක ආකල්පයක් වුණා නම් අර සමහර විට ඒ චරිතයේ නරක කෙනෙක් වුණත් එයා හොඳ පැත්තට පෙරලෙන්න පුළුවන් එයාට දාන කමෙන්ට් එකේ. ඉතින් මම දකින්නේ අපේ මිනිස්සුන්ගේ සිතුවිලි තමයි ධනාත්මක සහ සුභවාදී වෙන්න ඕනේ කියලා. හරි එතකොට දැන් තිලිනි ලංකාව කියන රට ගත්තට පස්සේ තාමතර සංස්කෘතියක් දෙන අපි ඉන්නේ. ඇත්තම කියනවා නම් පහළ මට්ටම කියන්නේ සංස්කෘතිය කියලා කියන්නේ මිනිසුන්ගේ දැන් කිව්වා වගේ අදහස් හිතන දේවල්. සාමාන්‍යයෙන් ගැලමෙක් මැරි කරාට පස්සේ ගෙදරට වෙලා ඉන්න ඕනේ. හස්බන්ඩ්ගේ බබාලගේ ගෙදර නැන්දම්මගේ මේ හැම කට්ටියකම දේවල් කරගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ. ඒකනේ තාමත් තියෙන සංකල්පේ. ඒ සංකල්පයට කැමතිද නැත්නම් කාන්තාව කියන දේ කෙනත් පෞලක ගෘහමූලිකත්වයේ අරගෙන ඒ ඉස්සරහට යන්න ඕනේ. මම නම් කියන්නේ කාන්තාව කියලා ගෙදරට වෙලා ඉන්න ඕනේ නැහැ. මම නම් ඇත්තටම ඉන්නෙත් නැහැ එහෙම. කාන්තාවකටත් පිරිමින්ට හා සමානම ශක්තියක් තියෙනවා. මම හිතනවා ඊටත් වඩා ශක්තියක් තියෙනවා. මොකද මගේ අම්මා මාව කුසේ තියාගෙන දරාගෙන අරලේ කිරි කරලා පොවලා මාර දුකක් විඳිනවා. ඇත්තටම මගේ තාත්තා නැහැ. මට අවුරුදු 3 නැති වුණා. නමුත් මගේ අම්මා මහා ලොකු වෘක්ෂයක්. මම අම්මා උදාහරණයට ගන්නේ කාන්තාව කියන නිසා. එතකොට මමත් එහෙමයි. මට සමහර කට්ටිය කියන ඔයා නම් තිරිණි යකඩ ගැහණියෙක් කියලා. ඒ කියන්නේ ඔයා කොහොමද ওই දේවල් කරන්නේ? මට ශක්තියක් වෙනවා ටිමාල්. මගේ හැම දෙයකදීම. නමුත් ගෑණියක් කියන්නේ ගෙදරට කොටු වෙලා ළමයි ටිකත් එක්ක ගෙදර ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. අපේ මේ සමාජයට දෙන්න තියෙන ගොඩාක් දේවල්. ගුරුවරියෙක් විදිහට, ගෘහණියක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, ඒ කියන්නේ එක එක වෘත්ති. යාළුවෙක් විදිහට ඒ වගේම දැන් ඔයා මේ නිවේදන කටයුතු මේ රටේ ලොකු සේවයක් නේ අපි ඔක්කොම කරන්නේ කාන්තාව. ඉතින් වෙන රටවල් වල නම් කාන්තාව සාමාන්‍යයෙන් මේ අපේ රටේ දැන් ඩ්‍රයිවිං කරන්නේ නැහැ. එහෙම තියෙනුනේ. හැබැයි පිරිමි කරන දේවල්ම මම බැංකොක් ටුවර් එකක් ගියා අවුරුද්දේ. ඊයේ තමයි ඊයේ වගේ දවසක ගියේ. එහෙදී මම අපි ඇත්තටම දැකලා නැහැනේ මේ දැන් අර පාරේ ලොකු වැඩ. ගැහණු කරනවා කියන්නේ. සමහර ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා තියෙනවා ගැහණු කට්ටිය. ගැහණු කට්ටිය. දැන් අපේ ලංකාවේ විතරක් එහෙම වෙන්න ඕනේ නැහැ. අපිට යන්න තියෙනවා ලොකු ගමනක්. කාන්තාවකද පිරිමියෙක්ද කියන එක නෙමෙයි මිනිස්සයා කියන කෙනාටයි ගරු කරන්න ඕනේ. ගරු කරන්න ඕනේ. හරි ඉතින් බොහොම ස්තුතියි තිලිනි ඔයා කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක එක කෝල් එකේ මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට ඔයාගේ කිව්ව දේවල් වලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා මම දන්නවා. අපේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටිය ඒ දේ තිරණය කරා. ඉතින් ශාෆම් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔන්න ladies first තුලින් තිලිනිගේ කතාව මොකද්ද කියලා ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට. ස්තුති කරන කට්ටිය ඇති මම හිතන්නේ යාට ස්තුති කරන්න අවස්ථාවක්. අනිවාර්යයෙන්ම මුලින්ම කියනවනේ මගේ අම්මා තාත්තා මගේ නංගි සියලු දෙනාට මෙහෙම ස්තුතියි. මම අද මෙතන ඉන්නේ ඒ නිසයි. ඒ වගේම මට උගන්වපු සියලුම ගුරුවරුන්ට, ඒ වගේම මගේ උපන් ගම කරවලගස්තුව පුත්තනම ප්‍රදේශයේ සියලුම දෙනාටත්, මම දැන් ඉන්නේ අතුරුගිරිය, ඒ සියලුම දෙනාටත් මට උදව් උපකාර කරලා තියෙන හැමෝටමත්, මගේ TEENA dancing academy එකට, academy එකේ දුවා දරුවන් ඇතුළු මගේ දෙමව්පියන්ට, ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ ළඟින්ම මට හයියක් වෙලා ඉන්න ටිමාල් ලංජන. ඉතින් එයාටත් මගේ යුනිවර්සිටි එක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයට
බෙහෙවින්ම ස්තුතියි විශේෂම මතක් කිරීම තමයි දැන් කරන්නේ මම අද මේ වගේ ප්‍රසිද්ධ වෙලා ඔබ ඉදිරියට එන්නේ හිරු මාධ්‍ය ආයතනය නිසා ඒ වගේම මේ ශාෆ්ම් හිරු FM මේ හැම දෙම නිසා ඉතින් හිරු මාධ්‍ය ආයතනයේ ගරු සභාපතිතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි අපි වගේ සැඟවිලා හිටපු දක්ෂයින් එළියට ගෙනල්ලා අපිට මෙවැනි අවස්ථා ලබා දෙනවට ඒ වගේම ඒ සියලුම කාර්ය මණ්ඩලයට නම් වශයෙන් කියනනම් ගොඩක් අය ඉන්නවා ඒ හැමෝටම හිස නමා ආචාර කරනවා මම අද මෙතන ඉන්නේ ඔබ නිසායි ඉතින් බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම ටීනා අක්කා මේ ඉතින් අක්කද නංගිද දන්නේ නැහැ මම නංගි වෙන්න ඕනේ ඉතින් ඔයාටත් ගොඩක් ස්තුතියි අද මට මෙතනට ආරාධනා කළා මගේ අදහස් ඔයත් එක්ක බෙදාගන්න ඒ වගේම සමාජයත් එක්ක බෙදාගන්න අවස්ථාව සැලසු දුන්නට හරි එහෙනම් ඉතින් දිගටම ඉන්න ෂාත් එක කියලා මතක් කරන ගමන් ආයෙත් ලබන සතිය ඔයා දන්න අතරේ කරන කරුණක් එක්කම වේ